ඒ අනුව ජනාධිපතිවරයා සතුව තිබිච්ච අත්නොමුතුක බලතල ඉවත් කරන තහන මිනිස් සංශෝධනය ගෙනල්ලා රාජ්‍ය සේවයේ අධිකරණයේ වගේම මැතිවරණ කටයුතු මේ සියල්ලම ස්වාධීන නිදහස් තත්ත්වයට පත් කළා. නමුත් විවිධ අත්විවේරණ ලබා දෙමින් විවස්ථාවට විවස්ථා විරෝධීව ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන්ට පටහැනිව ඒ වගේම සදාචාරයට පටහැනිව ජනාධිපතිතුමා ක්‍රියා කළා. අද ශ්‍රේෂ්ඨාධිකරණ අප විසින් ස්වාධීන කරන ලද මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වැදගත් දිනුවක් ඒ සම්බන්ධයෙන් ලබා දීලා තියෙනවා. ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නීති විරෝධී කැසට් නිවේදනයේ පාර්ලිමේන්තුව විසුවා හැරීම සඳහාට එය తాවකාලික වාර්තිකවල තියෙනවා. එය සුවිශේෂී ජාග්‍රහණයක් මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ ස්වාධීනත්වයේ සම්බන්ධව ඒ වගේම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහස පිළිබඳ අරගලයේ සම්බන්ධව අපි විශේෂයෙන් මෙහිදී ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටිනවා තවදුරටත් මුරණ්ඩු දඩබ්බර විවස්ථා විරෝධී නීති විරෝධී කටයුතු කරලා මේ රට ජාත්‍යන්තරවත් ජාතිකවත් පහළට දැමලා දමන්න නැතුව අධිකරණයේ නීතියට ගරු කරලා පාර්ලිමේන්තුව හෙට දිනේ බාධාවකින් තොරව රැස් කරලා ඒ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව අමතලා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ බහුතර මතයට ඉඩ දීලා බහුතර මතේ ආණ්ඩුවක් පිළිගැනීමට සූදානම් වෙන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සියලුම රාජ්‍ය සේවකීන්ගේ සියලුම සන්නද්ධ සේවා ආරක්ෂක අංශවලින් අපි ඉල්ලා සිටිනවා විවස්ථාව සම්බන්ධව දැන් තිබිච්ච සැකසු තත්ත්වයන් සියල්ල අවසන් ඒ තත්ත්වයේ හමුවේ මේ ආණ්ඩුවේ කටයුතු වලට බාධාවකින් තොරව කටයුතු කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම මේ රටේ පක්ෂ දේශපාලනයේ නිලිට සියලු දෙනාටම ඒ වගේම අනිකුත් අංශවලින් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස් වෙනුවෙන් විවෘතව ඉදිරියට පැමිණි ආගමික නායකයන් ඒ වගේම වෘත්තීය වේදී ඒ වගේම ස්වාධීන පිරිස් මේ සෑම දෙනාටම අපේ ස්තුතිය පිරිනමනවා. ඇතැම් ජනමාධ්‍ය ඉතාමත් නිර්දය විදිහට මේ ක්‍රියාවලිය යටපත් කරන්න ක්‍රියා කළා. නිදහස් ආකාරයට ක්‍රියා කරමින් සමාජ වෙබ්බඩ විජාල ආදී පවත්වා ගනිමින් මේ මහා ජනකල ගැස්ම සකස් කරපු ඒ සියලු දෙනාට අපේ ස්තුතිය පිරිනමනවා. සටන මෙතනින් නිමා වෙලා නැහැ. සව සටන ගණනාවක් ඉදිරියේ තියෙනවා. ඒ සටන ගණනාව නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරනවා. ඉදිරි කාලයේදී අපි ඒ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය කරමින් ලංකා ඉතිහාසයේ පිළිවෙත් විශාලතම දැවැන්ත දේශපාලන සංධානයේ ගොඩනගලා මේ රටේ නැවත පෞල් ජුන්ටාව නැති වෙන එක ඒ වගේම නීතියට පටහැනිව නොඑක ආකාරයේ නියෝග ලබා දිය හැකි දේශපාලන කල්ලි කණ්ඩායම් වල ඒ යුගය අවසන් කළා. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහි කරන්න කටයුතු කරනවා ප්‍රකාශයි.